වහන්සේ ඉඳලම විවිධ ගෝත්‍ර හැටියට ජාතීන් හැටියට කුල ආගම් මේ සියල්ල අනුව බෙදී වෙන් වෙන්න අපි උත්සාහ කළා. මායිම් වෙන් කරගත්තා. මම මේ රැඳිලා ඉන්නේ එක්තරා මායිමක. ඉහලින් තියෙන්නේ තුන් කෝරළේ. මං ඉන්නේ හතර කෝරළේ. මේ ප්‍රදේශයේ වලගම්බා රජතුමාත් සැඟවිලා හිටියාය කියලා කියනවා. මේ උඩුවක දියැල්ල ගලා බස්න ආකාරය සබා දහම අපට කවදාවත් වෙනස්කම් කළේ නැහැ. හැමදාමත් එකම විදියට ඔබේ නෙතට සුන්දරත්වයේ සමීප කරන වගේම හැමදාමත් ජීවිතය සුවදායි ලෙස ගෙවන්නට හැකියාව ලැබෙන වෙදගෙදර වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ලංකාවේ දියැලි පිළිබඳව මතක් කරද්දී ගොරකැලල, මාකෙලියැලල, තුඩුගොලැලල, අල්ගමැලල මේ විදිහට දියැලි ගණනාවක ඉඳලා වැඩසටහන් අරගෙන ඇවිල්ලා අද රැඳිලා ඉන්නේ උඩුකැලල. මේ ඇල්ල පිළිබඳව සඳහන් කරද්දී විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකීය සිනමාවේ කුංචි දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය වුණු චිත්‍රපටයක් තමයි සිරිපැරකුම් කියලා කියන්නේ. ඒ සඳහා පසුබිම්මුණු සුප්‍රසිද්ධ ස්ථානයක්. හැබැයි බොහෝ දෙනා දැනගත්තේ සිරිපැරකුම් චිත්‍රපටය නැරඹීමෙන් පසුව මේ වගේ ස්ථාන සුන්දරත්වයෙන් දකින්න ලැබෙනා වගේම අනාගත පරපුරට ඉතිරි කරන්න කියන පණිවිඩය දෙන ගමන් ඔබේ ජීවිතය ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුව තුළ අද වෙදගෙදර වැඩසටහනේ කතා කරන්න එකතු වෙන්නේ ලලනි සුමිත්‍රා හෙට්ටි ආරච්චි වෙදහාමිනි. ආයිබෝවන්. ආයිබෝවන් නලි. පුංචිම පුංචි කාලේ අක්කයි මල්ලි සෙල්ලම් කරද්දී මල්ලි වැටෙනවා. ඒ වැටිච්ච අවස්ථාවේ මෙදකම් ගන්න යනවා. ඒ ගිය දවස ජීවිතේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. මං එහෙම කිව්වොත් වෙදහාමිනි එතන ඉඳලා ඉදිරියට කතාව කියාගෙන. ඕනලින්. මං පොඩ්ඩක් මම එදා මල්ලිත් එක්ක වැටිච්ච අවස්ථාවේ බෙහෙත් ගන්න ගියා. ඒ අවස්ථාවේදී ඒ වෛද්‍යතුමා මල්ලිට ප්‍රතිකාර කරන විදිහ බලාගෙන හිටු මට හිතුණා මම කවදා හරි වෛද්‍යවරියක් ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න ඕනි කියලා. ඒ එක්කලම අපි ගෙදර ඇවිදිලා මල්ලිගේ ප්‍රතිකාර කරද්දී ගස්කොළවල තිබෙන පොතු පොළ ඒ වගේ දේවල් වලින් තමයි ප්‍රතිකාර සකස් කරගත්තේ. එදා ඉඳන් මම සබා දහමේ ගස්වලටත් ආදරය කරන්න පටන් ගත්තා. ඉන්පසුව මං උසස් පෙළ විභාගයෙන් පස්සේ මම වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනට ඇතුළු වුණා. එහිදී පස් අවුරුදු පාඨමාලාව හැදෑරීමෙන් පසුව මම ආයුර්වේද වෛද්‍යවරියක් වශයෙන් සමාජගත වුණා. එදා ඉඳලා මම ආයුර්වේද පෞද්ගලික ආයුර්වේද වෘත්තිය යෙදුණා. එසේ පෞද්ගලික ආයුර්වේද වෘත්තිය යෙදී ඉන්න අතරදී මට රජයේ ආයුර්වේද වෛද්‍යවරියක් වශයෙන් සේවය කිරීමට අවස්ථාව ලැබුණා. මම දැනට වරකපල ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍යවරියක් වශයෙන් සේවය කරනවා. ඒ සමගම මම මතක් කරන්න ඕනේ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිර්මාතෘ වන වික්‍රමාරච්චි ගුරුපියාණන් ඒ සම ගෞරවාදරයෙන් මම මතක් කරනවා. ඒ වගේම මට කැඩුම් බිඳුම් වැදකම උගන්වා මාව දිරිමත් කළ අරංගල වෙදපියාණන් මම මේ අවස්ථාවේ ඉතාම ගෞරවාදරයෙන් යුතුව මතක් කර සිටිනවා. දිය දහරක් එක දිගට ගලාගෙන ගියොත් එහි සුන්දරත්වයක් අත්විඳින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ගල්පරවල වැදිලා විවිධ බාධක හමු වෙලා ඒ තුලින්
පෙන නැගිලා ඉතාමත්ම සුන්දරත්වයෙන් ගලාගෙන යනවා වගේ වෙදගෙදර වැඩසටහනත් වෙදහාමිනී එකතු වෙනකොට මොකද හිතෙන්නේ? ඔව් නලී. මට හිතෙන්නේ වෙදගෙදර වැඩසටහන පිළිබඳව දහස් සංඛ්‍යාත රෝගීන් සුවපත් කරන ඒ වගේම ආයුර්වේද දක්ෂ ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳව මුළු ලෝකයටම කියලා දෙන හඳුන්වා දෙන වැඩසටහනක් විදිහටයි මම මේ ආයුර්වේද වැඩසටහන දකින්නේ. ITN නාලිකාව මගින් බොහෝ දුරකට ගෙවාගෙන දක්ෂ වෙදදුරන් හමු වෙලා මේ කරන සේවාව මුළුමහත් ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය රටවල් වල ඉන්න වැසෙන ජනතාවට ඉමහත් ප්‍රයෝජනයක් ලැබෙන වැඩසටහනක් විදිහට මම හිතනවා. ඒ වගේම අද ජනතාව අතර සිටින රෝගීන්ට තමුන්ගේ රෝග තත්ත්වය දැනගෙන ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වෛද්‍යවරයා කවුද කියලා හරි හැටි තෝරා බේරා ගැනීමට මේ වෙදගෙදර වැඩසටහන වලින් වැඩසටහනින් අවස්ථාව ලැබෙනවා. වෙදහාමිනි ලබා දුන්නු සහතිකයත් එක්ක අපට සම්මානයක් තිබෙනවා. ඒ තමයි ජනතාවගෙන් ලැබුණු සම්මානය. ඒ විතරක් නෙමෙයි සම්මාන ගණනාවක් ලබන්න තරම් වාසනාව ලැබපු වැඩසටහනක් හැටියට වෙදගෙදරට එකතු වෙද්දී මම කල්පනා කළේ දැන් බොහෝ ස්ථානවල සඳහන් කරලා තිබෙනවා කැඩුම් බිඳුම් වෙදකම කියලා තමයි ප්‍රසිද්ධ කරලා තිබෙන්නේ. හැබැයි දේශීය වෙදකම ප්‍රකට වුණේ ලෝකයා අතරට ගියේ රොබර්ට් නොක්ස් කියන එදා හෙළදිව රචනා කරපු සොල්දාදුවෙක් සිරකරුවෙක් හැටියට විදේශිකයෙක් කියනවා ලංකාවෙ ඉන්නේ මහා පුදුම මිනිස්සු. අර ඇතු පිටින් ගිහිල්ලා අශ්‍ය පිටින් ගිහිල්ලා වැටුණාට පස්සේ සොල්දාදුව සුවය ලබන්න දවස් 7යි ගත වෙන්නේ. කැඩුම් බිඳුම් ඒ තරම්ම දක්ෂ වෙදකමක් තිබෙනවා දේශීය වෙදකමේ සියලුන් තුල. එහෙම කියන්න තරම් වාසනාව ලැබපු රටක වෙදහාමිනේ කෙනෙක් රැඳිලා ඉන්නේ කැඩුම් බිඳුම් පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ. කැඩුම් බිඳුම් වලත් එක එක මේ අවස්ථා තිබෙනවා. දැන් අද කතා කරන අවස්ථා පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. ඔව් නලී. අපි අද භග්නයක් ඒ කියන්නේ අස්ති කැඩීමක් විස්ථාපනය වීමක් උලුක්කුවක් ඒ අවස්ථා පිළිබඳව තමයි කතා කරන්නේ. විස්ථාපනය කියලා කියන්නේ තැනකින් තැනකට වෙනස් වීම තමයි. හැබැයි කැඩුම් බිඳුම් වෙදකමත් එක්ක කතා කරද්දී බොහෝ විට සමාජයේ දකින්න ලැබෙන අවස්ථාවක් තමයි මේ දනහිස පනිනවා, එහෙම නැත්නම් උරහිස පනිනවා, අත පනිනවා, කකුල පනිනවා කියලා කියනවා. දැන් මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඔව් නලින් ඔබ හරි. විස්ථාපනය කියන එක අපට මෙහෙම හඳුන්වන්න පුළුවන්. සහජ විස්ථාපනය, ව්‍යාධි වේදී විස්ථාපනය, සත්‍ජ විස්ථාපනය කියලා. සහජ විස්ථාපනය කියලා අපි හඳුන්වන්නේ දරුවක් ඉපදෙද්දිම අස්ථිවල වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාධි වේදී විස්ථාපනය කියලා කියන්නේ රෝගී තත්ත්වයකදී අස්ථි විස්ථාපනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සත්‍ජ විස්ථාපනය කියලා කියන්නේ හදිසි අනතුරු වලින් සිදුවන විස්ථාපනයක්. හදිසි අනතුරු වලින් තමයි ගොඩක් වෙලාවට විස්ථාපනය සිද්ධ වෙන්නේ. බොහෝ විට විකලාංග තත්ත්වය කියලා කිව්වහම උපතින් ඇති වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්, හදිසි අනතුරකින් වෙන්න පුළුවන්. දැන් අද ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය පිළිබඳව කතා කරද්දී හදිසි අනතුරු වලින් සිදුවෙන විකලාංග තත්ත්වයන් පිළිබඳව තමයි ප්‍රතිකාර කිරීම පිළිබඳව කතා කරන්නේ. දැන් මේ දනහිස පැනීම, උරහිස පැනීම සහ මේ පැනීම එහෙම නැත්නම් විස්ථාපනය වීම විවිධ ආකාරයෙන් සිදුවෙන්න පුළුවන්. ඒ පිළිබඳව මතක් කරමු. විස්ථාපනය වෙන අවස්ථා විදිහට අපට සලකන්න පුළුවන්. දියැලකින් නාණ්ඩවිලා ඒ අවස්ථාවේදී වැටීම හදිසි අවස්ථාවකදී විස්ථාපනය සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම රිය අනතුරක්, ක්‍රීඩා කරන අවස්ථාවක්, දුර පැනීම, උස පැනීම, දරන්න බැරි විදිහට අධික බරක් ඉසිලීම, ඒ වගේ අවස්ථාවකදී දනිස විස්ථාපනයක් සිද්ධ වෙන්න පුළුවන්. වෙදාමිනේ මේ ඔය ක්‍රීඩා කිරීම ගැන සඳහන් කරද්දී මට එකපාරටම කල්පනා වුණේ දවසක් මේ මිත්‍රෙක් සෙල්ලම් කරමින් ඉන්න අතරතුරේදී එකපාරටම කැමරෝ දෙන්න පටන් ගත්තා. කල්පනා කළා හැමෝම ඇවිල්ලා ඔව් අල්ලන්න උත්සාහ කරන අවස්ථාවේදී කිව්වා අල්ලන්න එපා මම දාගන්නම් කියලා. එක පාරටම බොහොම වෙහෙස මහන්සියලා මේක නැවත සකස් කරගත්තා. දැන් දිගින් දිගටම ඔහු විසින් මේක කරගන්න තත්ත්වෙට පත්ලා මේක හොඳ දෙයක් නෙමෙයි නේද? ඒක හොඳ දෙයක් නෙමෙයි නලින්. ඇත්තටම ගොඩක් වෙලාවට මේ ස්ථාපනය වීමේදී රෝගියා විසින්ම ඒ සකස් කරගනු ලබනවා. එහෙම වෙන්නේ ඔහු මුලදීම ස්ථාපනය වීම වෛද්‍යවරයෙක් නවා සකස් කරව ගන්නවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔහු ප්‍රතිකාරය හරියට නොකිරීම නිසා තමයි වරින් වර මේ විස්ථාපනය සිද්ධ වෙන්නේ. මේක ඔහුට හුරු වෙලා නිතරම ස්ථාපනය වෙන හැම වෙලාවෙම ඔහු ඒක සකස් කරගනු ලබනවා. ඒකෙන් වෙන්නේ රෝගියාට කිසිම වැඩක් හරියට කරගන්න අපහසුයි. මොකද හැම වෙලේම ඔහු හරිම බියකින් තමයි පසු වෙන්නේ. මොකද මොන හරි වැඩක් කරන්න ගියත් ඔහු හිතන්නේ මගේ උරහිස පණීද, දණීස පණීද. ඒකට ඔහු ලැහැත්ති වෙලා තමයි මේ මොනවා හරි ක්‍රියාකාරකමක් කරන්නේ.
लंकाव देशीय वेदकम इहलटम वेदकम तियागेन मंग कमति मुनोद अभी रोगिय विस्थापने रोगिय आपक अभी विस्थापने हरहटि सकाश करना मुल दिम सकाश कर लहूट बेहद बेंदीम तेल गल बेहद बेंदला बहुट विवेकी सति तुनक पमन कालया इंड किन इन पशु विवेकी सिटियाट पास्ते तेल गलवा तवीम करला सामान्य विधियाट बहुट यदने कार्य काट कार्य करगने पुलवां तत्ट पत् करवा विधामिनी उदय तेलगाने का हमूम की निसा विधामिनी क्यों वही मट ही तीनों नोकिया पुतना तीनों ये तो मैं पत्तू दाने के मंग अद इतनी महारावसन कल्पना कर नलिन पत्तू दम हम रोगी आटा वेदना नेत विनवा ये वागे में सहन सहन या क्लब विनवा एक कलम अभी पत्तू आटा गाना द्रव्य विधि सारा कांड पुलवा चटकाल मादंग सादलिए मदलिए ये वागे देवालय तमाय पत्तू सकाश कराने मैं पात्व दिगिन दिगन में दमी में रोगी आगे संदान गुण एक यानी अस्थि पेशी एवागे विकृतिलाती है ना पेशी नवते यथातथ्य पात्री में संदा मैं पात्व दमी में महा उपकार मुन राजकार्य के हितिया मम विदगेदर वेडसरान बलनवाय कियला दम पोता कतेतियागन अदत लियागन ने दो सुदान अम्मेन्नी अहनो ये प्रश्न एतमाय निवहने दी करगन्न अद्भेत हबे मंग अद अद्भेत आहन कल्पना करे मी दान हिस पैनीम उर हिस पैनीमट विदरक नेमी देन तेलमक वेच्च अवस्थावकदी मोनवद भावित करन पुलुवन अद्भेत अटी अपि कथा करमु अद्भेतक गन मे तेलीमक वेच्च अवस्थावकदी अद्भेतक करन्नत इस्सरला होंदट मतक तिया गन्न ओने एक तेमन्न नन होंद ने तेमोत मे तेलीम सुव वेन्न गोडा प्रमाद वेनवा एक हिंदा नोतेमा अपट पुलुवन निवसेदिम सकास करगन्न अद्भेत ए तमय अभी तेलम तीयन तेनट गोरकटिका हट अंबरला बेंदला तिबी में तेलम अड़वेनवा एवगेम गोणुकिया कोलटिका करंग अमुकला तेलम तीयन इस्ताट बेंदला तिबी में तेलम अड़वेनवा मेक दिन देखना करदी तेलम निशा अतिवेच रतपाट लपेन अतिवेला सुवतात्ट पत्नवा वेस महंसी दुर्कर्गन गहकुल दिहा ओने तरम वेला बलागन इन पुलवा गलाहलेन मे दिय दहर दिहा देखला नितिन सतुट एक्कम हितट सनसी मुदा करगन पुलवा ते मे उलुक्कुवल दी इसरनं आच्ची लसी ला किवा ओय निधि उलुक्को वेन्न नेति बेल्ल उलुक्के ला तियेन्ने कियला कोट्ट पेदुर औवे दान्न कियला किवा विदामिनी मे कथावल लैत्तक तियेनवा औ नले उलुक्कुवा कियला कियन्ने पेशी बंदने इरियामक ए अवस्थावेदी अपि संध्या नोसलवा तीयोणि नोसलवा प्रतिकार करवाड़ मे उलुक् तेलगेलमा की पमना सूया लागंड पुलवाण अवस्था तीयनवा दिन नलिन की हुआ कोट्टेपेदरे अवट दानवा फिर इसरा अच्छी सीयला कोट्टेपेदरे अवट दाला निदागणवा उलुक्वाचे अवस्था कीला एत नलिन हरी एक मुखद अपेर मे पोटेपेदरे अवट दम इगे रश्मिंग हट अव वेटीला रश्मिपिटीन तीयनी एक निदागत पस्ते अपे बेल्ले पेशी तवी मक सिद्धवेनवा एक गुडाकलावट मे निदागनी मत पेशी विवेक या क्लबादीन अवस्था वकट साल कांड पुलवा एक फिर अतीते आचिल सीयला पोटेपदर अवट दाल निदागत कथा විදියට කතා කරත් තෙල් නැතුව නම් දේශීය වේදකම ගැන කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැයි කියන එක තමයි මගේ විශ්වාසය. තෙලෙන් තොර වේදකමක් නැහෙනි. එහෙම තත්වයක් තුල තෙල් ගාන ක්‍රමවේද එකිනෙකට 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 රෝගාණුව වෙනස් වෙනවා. ගාන තෙල් වර්ගය වෙනස් වෙනවා. සමහර අස්ති බුරුල් වෙන්න ගාන තෙල් වර්ග තියෙනවා. අස්ති සන්දානගත වෙන්න ගාන තෙල් වර්ග තියෙනවා. පේශි බුරුල් වෙන්න ගාන තෙල් වර්ග තියෙනවා. දැන් මේ විදිහට තෙල් ගාන ක්‍රමවේදත් එක්කම අද භාවිත කරන්නේ මොන වගේ දේවල්ද මේ වගේ රෝගයකට? ඔව්නලි अभी गुडकिलाट कडूम विनू वेदकमेद भावताकराने अस्थि संधान गुणयतिन तेल वर्गतमय भावताकराने मेम तेलवली गुडाक रोगियाट सहनया क्लबागंड पुलवांग रोगिय कपिलंगट मुल्लावस्थावेदिम अभी रोगियागे अस्थि विस्थापने वेलाना एक निशिले सकास्करण एहमनेत्ना
කැඩීමක් බිඳීමක් වගේ දෙයක් වෙලා තියෙනවා නම් ඒකත් මිසල සකස් කරනවා සකස් කරලා අපේ ඊළඟ චිකිත්සා ක්‍රමයේ තමයි තෙල් ගල්වන එක. ඇයි මේ විදාමිනි දැන් මේ තෙල් උඩාතට ගන්නේ? ඔව් නලින්. අපේ ශරීරයේ තිබෙන රෝම කූප තියෙන්නේ පහළ අතට. තෙල් ගැල්වීම උඩට කරන විට රෝම කූප විවර වීමක් සිද්ධ වෙනවා. එම රෝම කූප විවර වීම තුලින් අපේ ශරීරය තුළට තෙල් වලින් ලැබෙන ගුණය ලැබෙනවා. ඒකයි අපි තෙල් උඩාතට ගල්වන්නේ. අපි මේ රැඳිලා ඉන්න ස්ථානයේ සෝබාදහමේ අසිරිය විඳිනකොට දකින්න ලැබෙනවා මේ පුස්සැට වලින් අති විශාල වැලක්. මට මතක් වුණේ දැන් පුස්සැට භාවිත කරනවානේ තැවීම සඳහා පුස්සැට දොඹැට මී ඇට මේ වගේ දේවල්. දැන් ඇට වර්ග භාවිත කරලා තැවීම කරනවා වගේම දැන් ඒ තැවිල්ලට වඩා වෙනස් මේ තැවිල්ල. මී ඇට දොඹැට වගේ ඒ වලින් ඇට තැවිල්ලෙන් අපි තවන්නේ සිංග තැවිල්ලක් එක. ඒ කියන්නේ රෝගියා කැඩුම් බිඳුම් චිකිත්සාවේදී අවසානයේදී කරන තැවිල්ලක් තමයි නලින් ඔය කිව්වේ. ඒ වගේ දැන් මුලින්ම කරන තැවිලි කොළවලින් තවනවා. ඖෂධීය ගුණ තියෙන කොළවලින් තැවීමක් කරනවා මුලදිම. ඒ කොළ විදිහට අපිට ගන්න පුළුවන් එක කොළ, පා වට්ටා කොළ, සීඹලා කොළ, ඒ වගේ කොළවලින් මුලදිම අපි තවනවා. සමහර වෙලාවට අපේ අස්ති නමන්න දිගාරින්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. මේ තැවීම මගින් පේශිවල බුරුල් ගතියක් ඇති වෙන්න පුළුවන්. තෙල් ගාලා ගොඩක් වෙලාවට අපි තව තැවීම කරන්නේ තෙල් ගෑමෙන් පසුයි තවන්නේ. එසේ තෙල් ගාලා තැවීමෙන් අපට සන්ධි නැමීමට දිගහැරීමට පහසු බව ඇති වෙනවා. ඉතාමත්ම සුන්දර ස්ථානයක අපි රැඳිලා හිටියේ මේ තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපල ප්‍රාදේශීය ලේකම් කුට්ටාසේ තායත් මේ උඩුවක ඇල්ල කියලා කිව්වම බොහෝ දෙනා හඳුනා ගන්න අතන පිරිපරකුම් චිත්‍රපටයේ පසුබිම් ස්ථානයේ හැටියට තෝරාගත්තා. අද දවසේ මේ සුන්දරත්වය අත්විඳින්න නම් ඔබ නිරෝගීව ඉන්න ඕනේ. නවදාවත් කිසිදු අනතුරකට භාජනය නොවේවා කියන ප්‍රාර්ථනාවක් එක්ක කැඩුම් බිඳුම් වෙදකමේ එක්තරා අවස්ථාවන් පිළිබඳව කතා කරන්න අදත් ඉඩකඩ ටිකක් වෙන් කරගන්න හැකියාවක් ලැබුණා. ලලනි සුමිත්‍රා හෙටියාරච්චි විදාමිනී අප සමග එකතු වුණේ. බොහොම පිං ආයුබෝවන්. ආයුබෝවන්. මේ මතක් කිරීමත් එක්කම වරකපල ආයුර්වේද රුවලේ සඳුදා බදාදා දිනයන්ෙහිදී උදේ 8 ඉඳලා හවස 4 දක්වා ප්‍රතිකාර කරන වග මතක් කරන්න කැමතියි. මේ මතක් කිරීමත් එක්කම වරකපල ආයුර්වේද රුවලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ආශා දීප්ති කුමාරගේ විදාමිනී විශිෂ්ට සහයෝගයක් මේ වැඩසටහනට ලබා දුන්න වගත් මේ සම්බන්ධීකරණය සඳහා ලබා දුන්න දායකත්වයක් ප්‍රසන්තුණීයව ස්වාධීන රූපවාහිනිය මතක් කරන්න කැමතියි. මේ මතක් කිරීමත් එක්ක මේ යළි වැඩසටහන නරඹනවා නම් www.itn.lk කියන වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා යළිත් මේ වැඩසටහන නරඹන්නට හැකියාවක් තිබෙනවා. සියලුම වැඩසටහන නරඹලා අද්වේත් ලියාගන්න ඔබටත් බොහොම පිං. බෝධනෙක්ව දැනුවත් කළා විදගෙදර නිසා සුවපත් වුණායි කියලා කියනකොට ඒ පින ස්වාධීන රූපවාහිනියට විතරක් නෙමෙයි දේශීය වෙදකමේ විශිෂ්ටයන් හැමදෙනාටම ලැබෙනවායි කියන මතක් කිරීමත් එක්ක අද දවසේ සමුගල යන්නේ හැමදාම වගේම අපේ ප්‍රාර්ථනාව ඔබට නිරෝගී භාවය අත්වේවා කියන ප්‍රාර්ථනාවක් එක්ක. ආයුබෝවන්.